Aibon, tapi kecilnya ini ada alat yang coba kan sih ya. Gini, nanti sih langkah itu dah mudah sejuta balas ini nawa. Mana lagi nih dia sisa sih sana. Aibon buat kan itu istri tamai abis ada gini ini. Metode ini kredit nih dari tanah sana tamai aibon buat kan tuan ini. Aibon mau, misalnya hawa sih kan ada apa namanya susu kamu nanti kira, mulai mah. Mereka sana kalau tino. Apa usaha sebelah bahagian keluarga itu usia anda yang sama tim sah apa sah sebelah bahagian Inggris bahasa dan saman saman terasa itu kali itu single ho demal usia yang sendah saman saman terasa itu usia yang hati rakyat saman saman terasa itu dewa rakyat novel di barat kali itu apa sah sebelah bahagian sama itu di makila ini yang besar loga tuh Mungkin dia walau usia yang usah sebelah usia yang dekat sama tera di nona nona usia darah kerja walau demi kata jumpa cuma kan pulang sama nih boleh bahagia selalu gua hama walau Inggris bahasa awal saha tempat usia yang hantar agar si sama tadi biji tuh anima rema ida mandor ganit ya saha bahasa bagian usia yang dekat sama tahu usia senti biji tuh eh mungkin nona walau pulang me aja jumpa cuma kan na ilang ada mungkin sana hamil nona राज्य हो फौजदिल गांचे विधायक श्रेणी रखे आगे नित्य भी हो वार्षिक रुपये लक्ष्य भाग रहे आधा मक लेबी में गिला क्या नवाला अनिवार्य लक्ष्य भाग रहे वाला आधा मक लेबिन नो वार्षिक में संधार दिन पद्धति मुख्य मटे हो राज्य हो फौजदिल गांचे विधायक श्रेणी रखे आप नित्य नो ने यह उसस अध्यापन सुसुकम हो क्रीडा तरंगोली जयग्रहण लबादी माध्यमिक सुसुकम साल कर लेबे किया दिनों Adun juga ada upaya juga diploma matu menas susukan tino nang eva ho kreda tanang goling sama sama tanang ka jatuh nang jaga dalam waktu ini eva tuh susukan kena me rakyat asal dah ini ada mulai susukan menteri asal dah kalau tino ubah aku ho ubah aku Sri Lanka purwesi gitu kira asal dah wino yang ada asal dah wino wajah dia sih Juli mas wisat tuh nih dino nte wajah orang tuh dahar itu Nuwadu, Sihar, Nuwadu, Yudhatara, උසංග අඩි 5 යඟල් 6ට නොඅඩු විය යුතුයි කියලා. එන විශේෂ සඳහන් කරන ජාත්‍යන්තර ජාතික හා සමස්ත ලංකා පාසල් මට්ටමේ ක්‍රීඩා දක්ෂතා දක්වා ඇති අඳුම් කරුවන් අදාළ උප සමත්ව සම්පූර්ණ නොමැතිවත් බඳවා ගැනීම සඳහා සලකා බලන ලැබෙනවා කියලා. ඒ කියන්නේ ඔයාලා සමස්ත ලංකා ජයග්‍රහණ ක්‍රීඩා වලින් ලබා දෙනවා නම් ඔයාලා අර උප සමත්ව නොසලකා හැරලා සම්පූර්ණ නොමැති වුණත් ඔයාලා බඳවා ගැනීම සඳහා සලකා බලනවා කියලා තියෙනවා. ඔයාලට ඒ කියන්නේ අවුරුදු 26 නොඅඩු නම් අඩි පහ යකල් අයට නොවැඩු නම් උස සහ විශේෂයෙන් මෙතන සඳහා වෙනවා පපු අඟල් 32 අවම වශයෙන් පපු අඟල් 32 තිබිය යුතුයි එහෙම තියෙනවා වලට පුළුවන් මේ සඳහා යදුම්පත් යොමු කරන්න ඔව් ඊළඟට බලමු මේකල ඉදිරිපත් කරනවා මේ සඳහා ලබා දෙන වැටුප් සහ දීමන අනුගම ප්‍රතිලාභ පිළිබඳ විස්තර මෙතන සඳහන් කරනවා දීමන ඇතුළත් 1 මිලියන්ට අදාළ මාසික නිලධාරී දළ වැටුප් පහත් පරිදි වේ කියලා කැඩට නිලධාරී තනතුරෙන් නම් මේජර් විවාහක් කියන තනතුර සක්කා රුපිය 41,705 සිනා 103,000 දක්වා වන ප්‍රමාණයේ වැටුප් පරිමාණයන් මේ සඳහන් වෙනවා ඔයාලට මේ පිළිබඳ වැඩිපුර අධ්‍යයනය කරන්න පුළුවන් මේකෙන් ඊළඟට මෙතන සඳහන් වෙනවා අධිකාරියට පත් කරන ලබන නිලධාරියාට ප්‍රවාහන නිලැඳුම් වෛද්‍ය ප්‍රතිකාර ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ සපයනු ලැබේ එසේම එක්සත් ජාතීන්ගේ සමසාධක හමුදා මෙහෙයුම් සඳහා සහභාගී වීමේ අවස්ථාව සහ උසස් විදේශ පාඩමාලා හැදෑරීමේ අවස්ථාවද මේ හැකියාව සඳහා සුසුකම් ලබන අයට හිමි වෙනවා කියලා මේ දෙස සඳහන් වෙනවා ඊළඟට මේකල සඳහන් කරලා තියෙනවා බඳවා ගැනීම පිළිවෙත පිළිබඳ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සාර්ථක පුහුණුවෙන් පසු දෙවන ලුතිනන් නිලයෙන් අධිකාරියට පත් කර බලනීති ඇතුළත් කෙරේ කියලා සඳහන් වෙනවා එයා කරෙන් තමයි මේ බදාගෙන පිළිවෙත කියාත්මක වෙන්නේ ඊළඟට ආයතනපත් යොමු කමිටු කියා පිළිවෙත වල සඳහන් කරනවා මෙම තනතුර සඳහා ආයතන රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලිකාංශයේ සේවය නියුතු ආයතන අයලොන්ගේ ආයතන පත්‍රයේ තම ආයතන ප්‍රධානීගේ නිදි සාහිත්‍ය ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි කියලා කියනවා එතකොට ඔයාලා මේ ආයතන ප්‍රධානීගෙන් සාධිකල් ලබා ගත යුතුයි ඔයාලා මේ තනතුර සුසුකම් ලැබුවොත් සේවය නිදහස් කරන අවස්ථාව ලබා දෙනවා කියලා එදම රැකියාවක් කරන්නේ නැත්නම් රැකියාව නොකරන ලබන ආයතන කරුවන්ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 5ට නොඅඩු වන බවට සාමදාන විශ්ව කාර්ය විසින් සාධික කළ යුතුයි. ඊට අමතරව වල ආයතනපත් යොමු කරද්දී ආදර්ශ ආයතන පත්‍රයට අනුව අපි ආදර්ශ ආයතන පත්‍රය මෙතන ඉදිරිපත් කරනවා ආදර්ශ ආයතන පත්‍රයට අනුව සකසලාද ආයතන පත්‍රය අදාළ ලීගල් වෙත ඡායා පිටපත් සමග 2020 ජූලි මාස 27 වන දිනට හෝ ඊට ප්‍රථම ලැබෙනසේ ලියාපදිංචි තැපෑලෙන් බඳවා ගැනීම නිලධාරී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාව ශාලා කොස්ගම යන ලිපිනයට එවිය යුතුයි
මෙතන විශේෂ සඳහන් කරන්න ඕනේ ලිප් එවලම ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ ආයුධම්කරු විසින් තම ඉල්ලුම් කරන ලබන ඒ තනතුර, ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ කෙළි නිලධාරී කියන ඒ තනතුර අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඔයාලා ඉදිරිපත් කරන එවුන් ලබන ලියුම් කවරේ වම් පස ඉහළ කෙළවරේ. ඊළඟට ඔයාලට මේ සාරාංශය සඳහන් කරලා තියෙනවා ඔයාලා මොන මොන සහතිකද සහතික ඡාය පිළිබඳ යවන්න ඕනේ කියලා. උපැන්න සහතිකය තියෙනවා, ජාති හදරපද තියෙනවා, ග්‍රාම සේවා නිලධාරි සහතික තියෙනවා, ආධාර වෙනස් සහතික තියෙනවා, ආයතන ප්‍රධානී නිදේශ ලිපිය තියෙනවා, ඒ කියන්නේ ආදේශ ප්‍රධානී වශයෙන් අර ඔයාලා නිදහස් කරන බව ලිපිය හෝ සමදන් විශ්වකාර වශයෙන් ඔයා ලක්ෂ පහට වඩා ආදායම් ලබන බවට ලිපිය අනිවාර්යෙන්ම මාර්මේ එක එවන්න ඕනේ. ඊට පස්සේ මැද කියලා බාගදලා චරිත් සහතික දෙකක් අනිවාර්යෙන් එවන්න ඕනේ. අධ්‍යාපන හා වෘත්ති සේවක පිළිබඳ සහතික පත් ප්‍රචාර පිටපත් එවන්න ඕනේ. ක්‍රීඩා හා විශේෂ සමාගම ක්‍රියාකාරම් පිළිබඳ සහතික පත් එවන්න ඕනේ. මෙතන විශේෂ සඳහන් කරන්න ඕනේ අවසන් දින වෙන 2027 වෙනි මාසේ 27 වෙනිදා ප්‍රථම අනිවාර්යෙන්ම ඔයාලා මේ අධ්‍යාපන පත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන්න ඕනේ කියන එක අපි විශේෂයෙන්ම මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයාලට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ලිපිනය සඳහන් කරලා තියෙනවා බඳවා ගැනීම නිලධාරී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව යුද හමුදා කරුවර ශාලා කොස්කම කියන ලිපිනය. ඔයාලට මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්නත් පුළුවන්. ඊළඟට මේ පාර දක්වලා තියෙන දුරකථන අංකයට ඇමතුම් ලබා දීමෙන් ඔයාලට මේ තනතුර පිළිබඳ තවත් විස්තර වැඩිදුර විස්තර ලබා ගැනීම හැකියාවත් මේකෙන් ලබා දීලා තියෙනවා. ඊළඟට අපි ඊළඟ තියෙනවා ආදර්ශ ආයුධ පත්‍රයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට එතකොට මේක අපි මේ වීඩියෝ එකේ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දීලා තියෙනවා. ඒකෙන් ඔයාලට මේ ආදර්ශ ආයුධ පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ඊට සමගාමී වෙන ඔයාලා ආයුධ පත්‍රය සකස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ ආදර්ශ ආයුධ පත්‍රය මොනවද තියෙන කියන විස්තර. මුලින්ම ඔයාලා සම්පූර්ණ නම අනිවාර්යයෙන් මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට මුලාකුළු සමග නම ඔයාලා සඳහන් කරන්න ඕනේ. ඔයාලා ලිපිනය මෙතන සඳහන් කරන්න ඕනේ. දුරකථන අංකය ගෘහස්ථ හා ජංගම වශයෙන් දෙකක් සඳහන් කරන්න ඕනේ. ඊමේල් ලිපිනය සඳහන් කරන්න ඕනේ. ග්‍රාම නිලධාරී කොට්ටාසය හා අංකය සඳහන් කරන්න ඕනේ. ඡන්ද කොට්ටාසය අනිවාර්යයෙන් සඳහන් කරන්න ඕනේ. ආසන්න පොලිස් ස්ථානය සඳහන් කරන්න ඕනේ. උපන් දිනය වර්ෂය මාසය දින වශයෙන් සඳහන් කරලා 2027 මාසයේ 20 වන දිනට ඔයාලා වයස අවුරුදු මාස දින ගන්න වශයෙන් ගණනය කරලා ඉදිරිපත් කරන්න ඕනේ මෙතෙන්ට. ඊළඟ ස්ත්‍රී පුරුෂ භාව සඳහන් කරන්න ඕනේ. උස අඩි සහ අඟල් වශයෙන් සඳහන් කරන්න ඕනේ. පපු අඟල් ප්‍රමාණය, වර ප්‍රමාණය සඳහන් කරන්න මෙතන තියෙනවා. ජාති හැඳින්වීමත් අංක අනිවාර්යවම සඳහන් කරන්න ඕනේ. ජාති සඳහන් කරන්න ඕනේ. පුරවශ්‍ය භාව ලැබුවේ ලියාපදිංචි වීමෙන් පසු නම් එම සහතික අංකය දිනය සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා උපතින්ම ලියාපදිංචි පුරවශ්‍ය භාව ලැබෙන්නේ නැත්නම් ඔයාලා පසු වෙලා භාගය දිනන ඒ ලබන සහතික අංකය දිනය මෙසේ විශේෂ සඳහන් කරන්න ඕනේ. පියාගේ නම සහ උපතේ ජාතිය සඳහන් කරන මාගේ නම සහ උපතේ ජාතිය සඳහන් කර දෙනවා. ඊළඟ අධ්‍යාපන සුකන ඉදිරිපත් කර දෙනවා. සාපර විභාගයේ විස්තර පාසල නම විභාග අංකය හා ඉදිරිපත් වසර සහ ඒ සාපර විභාගයේ විෂයන් සහ සමාත්‍යන් මේ වගේ අවකාශයෙන් ඉදිරිපත් කරන්න කියලා දෙනවා. ඊළඟට ඔයාලා උසස් විභාගයේ සමත්නම් ඒ පිළිබඳ විස්තරත් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. උසස් අධ්‍යාපන සුකන මීට අමතර උපාධි හෝ ඩිප්ලෝමා පාඨමාලා පිළිබඳ විස්තරත් මෙතන සඳහන් කරන්න පුළුවන්. ඊළඟ ක්‍රීඩා සහ වෙනස්කම් සඳහා පිළිබඳ විස්තර ඉදිරිපත් කිරීම සඳහා ඔයාලට මේ චාට් එකක් ලබා දීලා තියෙනවා. ක්‍රීඩාව පාසල් මට්ටම, දිස්ත්‍රික් මට්ටම, ජාතික අන්තර හෝ ජාතික මට්ටම් පිළිබඳ ඔයාලා ලබා දෙන ජයග්‍රහණ පිළිබඳ මේ වගේ සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ඔබ මීට පෙර සන්නද්ධ සේවාවක සම්බන්ධ වී සිටියද නැද්ද කියලා අහනවා. එම සම්බන්ධ වීලා තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර මෙතන සඳහන් කරන්න ඕනේ. දැනට ගන්න ලබන රැකියාව හා වාසි ආදායම මෙතන සඳහන් කරන්න තියෙනවා. රැකියා ස්ථල ලිපිනයත් දැන් සඳහන් කරන්න ඕනේ. ඊළඟට අපේ ප්‍රසාදන කලාකාරකම රාජ්‍ය සේවයේ සිරුරාවලුන් තමයි දූපතේ ආදර ප්‍රදානය නිදේශසහිතව සහපත් වීම සඳහා තෝරාගතවත් ඒ සඳහා නිදහස් කිරීමට ගතපත් කළ ලිපියත් එසේ රාජ්‍ය හෝ පුද්ගල රාජ්‍ය යගේ අනු කරන අය වාර්ෂික ආදායම ලක්ෂ පහට නොවඩු බව සමදන් විශ්වකාර විසින් කුසින් සාධිකන ලිපියත් ඉදිරිපත් කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයාලා චරිත සාධක ලබා දෙක ලබාගත් පුද්ගලයන්ගේ නම ලිපිනේ හඳුරුගතන අංකය සඳහන් කරන්න ඕනේ මෙතන. ඊට අමතරව වෙනත් කරුණු තියෙනවා සඳහන් කරලා ඔයාලා ඉහත දැක්වෙන ප්‍රකාශයන් මා විසින් සැපයන ලද පිළිතුරු මාගේ දැකීම හා විශ්වාසය අනුව සත්‍ය හා නිවැරදි බව සාහර කරන කියලා සත් අයින් කරලා දින සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ ආකාරයට ඔයාලා මේ ආදී පත්‍රය ඉදිරිපත් කිරීම හැකියාව ඔයාලට තියෙනවා. ඔයාලට පුළුවන් මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි කලින් කිව්වා වගේ මේ ලින්ක් එක සඳහන් කරලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් මේ ආදර්ශ ආදී පත්‍රය ඩවුන්ලෝඩ් කරලා ඔයාලට ආදී පත්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ආකාරයට ඊළඟ තවත් විස්තර ඔයාලා ලබා ගන්න පුළුවන්. අපි මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලසේනාවේ ඩිස්ක්‍රිප්ෂන් එක ලින්ක් එකේ දාලා තියෙන ලින්ක් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකෙන් ගිහිල්ලා වැඩි දොස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට මේ රැකියාව ලබා ගැනීමට අවශ්‍ය කරන සියලු විස්තර ඉදිරිපත් කරා. ඔයාලට පුළුවන් ආයුධපත් ඉදිරිපත් කරන්න අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජයම මේ ආයුධපත් ලබා ගැනීම කියන්නේ ආයුධපත් ඉදිරිපත් කරලා රැකියාව ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්න කියලා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ facebook.com
පැට් ශ්‍රී ලංකා කියන ලිංකෙන් ගිහිල්ලා වලට මේ අපේ Facebook page එක තියෙන අලුත්ම අප්ඩේට් ලබා ගන්න පුළුවන්. අපිට විශාල වශයෙන් රැකියාව ලැබී පවතිනවා. ඒ පිළිබඳව අපි විස්තර ඉදිරිපත් කරනවා. අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා තවරදරන කරනවා. ඔයාලට ජයන් ජයම පාතන.